දණ්ඩක් දිගේ තාපය විසසන්න අයද. දණ්ඩක් දිගේ තාපය විසසන්න අයනේ සීගතාවේ ඩෙල්ටා කිව් බෙදීම ඩෙල්ටටි සමානයි කේ ටීටා එකවින ටීටා දෙක බෙදීම එල් කීතාප සන්නායකතාවේ ටීටා එකවින ටීටා දෙක බෙදීමෙල් උෂ්ණත්ව අනුගමනේ ඒ තාපේ ගමන් කරන දිශාවට ලම්භක ශේෂ බලය ගාන බලන්න. ලෝ දණ්ඩක් හොඳින් අවර එක් කෙළවර සෙනගේ සීයේ උෂ්ණත්වයේ පත්තාගෙන පරිසරයට නිරාවරණය කර ඇත. දණ්ඩ අනවරත අවස්ථාවට පත්වී ඇතම් නිරාවරණ කෙළවරේ උෂ්ණත්වය හොඳා පවතින සාධකහන්නේ. මේ විදිහට ආවරණය කළ තියෙන දණ්ඩක් ආවරණය කළ තියෙන දණ්ඩක් එක් කෙළවර සෙනගේ සීයේ පවත්ව ගන්න අනෙක් කෙළවර පරිසරයට නිරාවරණ දෙලා හිතන්න පරිසරයේ උෂ්ණත්වයට ඊට බිඳුවයි වැඩි උෂ්ණත්වයේ සිට අඩු උෂ්ණත්වයේ තාපයේ සන්නයනිනෝ ඒ සන්නයන තාපය පරිසරයට පිට වෙනවා. සන්නයනේ වෙන තාපය පරිසරයට පිට වෙනවා. එතකොට අනවරත අවස්ථාවේදී තාපයේ සන්නයන වෙන ශීඝ්‍රතාවයෙන් පරිසරයට තාපය පිට වෙනවා. තාපේ සන්නයනය වෙන ශීඝ්‍රතාවයෙන් පරිසරයට තාපේ පිට වෙනවා. අනවරත අවස්ථාවේදී තාපේ සන්නයනය වෙන ශීඝ්‍රතාවයෙන් පරිසරයට තාපේ පිට වෙනවා. මෙන්න තාපේ සන්නයන ශීඝ්‍රතාවය ඩෙල්ටා කිව් බෙදීම ඩෙල්ටා ටි සමානයි කේ ටීටා එකවින ටීට දෙක උෂ්ණත්වාන්තරයේ සීයවින මෙතන උෂ්ණත්වය ගෙනහන්න අපි හිතමු ටීට කියලා. බෙදීම දණ්ඩේ දිගේ පරිසරයට තාපයේ පිටවන ශීඝ්‍රතාවය ඩෙල්ටා කිව් බෙදීම ඩෙල්ටා ටී සමානයි ඊ ඒ ටීටා වින ටීටා බිඳුව මේ දෙකම සමානයි. මේ දෙක සමාන කරනවා. කේ ඒ සීරින ටීට බෙදීම එල් සමානයි ඊ ඒ ටීටාරින ටීට බිඳුව ඒසා ඒ කැපිලා යනවා. ආන්න මේ ටීටගෙන ටීටා රඳාපෝ තිනවා දණ්ඩේ දිගමත පරිසරයේ උෂ්ණත්වයේ මත තාපසන්නායකතා සංගුණකයේ මත තාප විමෝචකතාවේ මත ටීටා නදාපෝ තිනව පරිසරයේ උෂ්ණත්වයේ මත දණ්ඩේ දිග මත තාපසන්නායකතාව මත ඊ කියන්නේ බාහිර පුෂ්ටියේ ස්වභාවය මත ඒ පරිසරයේ උෂ්ණත්වයේ මත වරදාපෝ ති ඒකාවේ ශ්‍රී දණ්ඩේ දිගමත වරදා පවති ඒකත් හරි. දණ්ඩේ හරස්කඩ මත වරදා පවති ඒක වැරදි. හරස්කඩ කැපිලා යනවා. හරස්කඩ කැපිලා යනවා. ඒක වැරදි. හරස්කඩ කැපිලා යනවා. එහෙනම් ඒහා ශ්‍රී පමණක් සත්‍යයි. ඒහා ශ්‍රී පමණක් සත්‍යයි.